Ubu samata suba sandhyawak. Mama Sri Lanka Paul Samvidhan Sangame vaidya Mr. Tasudin. Sri Lanka Paul Samvidhan Sangame nila Facebook pituwa haraha apa me welawae oba sami samata sajiva sambandha wenne. Ada ithamath vishesha dinaka. Enam ada September 26 wenna dina loka Paul salasum dinaya. Ema dinayata samagama sidu karana sajiva saakatchawak sandaha thamai ada apa me sudana. මෙම සාකච්ඡාව තුළින් ඔබට පවුල් සැලසුම් කියන්නේ කුමක්ද? ඊයේදී වැදගත් කම පවතින පවුල් සැලසුම් ක්‍රම මොනවාද? ඔබට ගැළපෙන හොඳම පවුල් සැලසුම් ක්‍රම මොකක්ද? තෝරා ගන්න කටයුතු පිළිබඳ විස්තරාත්මක දැනගන්න පුළුවන්. ඉතින් මෙම මාතෘකාව ගැන කතා කිරීමට කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය නිලධාරිනී ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ හිටපු වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත්‍රා තිසේරා මහත්මිය අප සමග එක් වී සිටිනවා. මම ඇයව ඉතාම සාදරයෙන් පිළිගන්නවා. මෙම වැඩසටහන නිරන්තරයෙන් ලබන්නේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය ක්‍රියාකාරීන් නීතිච්ච ශේලනි පලිය වඩන මෙහෙණවියයි. ඇයත් මා ඉතා සාදරයෙන් පිළිගන්නා අතර ඇයට මේ සාකච්ඡාව ආරම්භ කිරීමට ඉඩ ප්‍රස්තාත ලබා දෙමි. ස්තුතියි. බොහොම ස්තුති වෛද්‍යතුමියනි. අද සාකච්ඡාවට අපිත් එකතු වෙලා ඉන්න හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරන්න කැමති වෛද්‍ය සුමිත්‍රටත් සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කැමති. වෛද්‍යතුමියනි, අද අපිට ලොකු කාලයක් නැති නිසා අපි ඉක්මනින්ම අපි කතා කරන්න සූදානම් මාතෘකාවට අවතීර්ණ වෙමු කියලා හිතුවා. අපිට පුළුවන් ද ඔබතුමියට පැහැදිලි කරන්න පොඩ්ඩක් පවුල් සැලසුම කියන්නේ මොකක්ද? ඒ සංකල්පෙන් අදහස් කරන්නේ මොකක්ද? සහ එම සංකල්පයේ තියෙන විශේෂ වැදගත්කම මොකක්ද කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් වේද වැඩිපුර? ඔව්. පවුල් සැලසුම කියලා වචනයෙන්ම තේරෙනවා පවුලක් සැලසුම් කිරීම කියන එක. ගොඩක් වෙලාවට පවුල් සැලසුම කියන වචනය පාවිච්චි කරනකොට ගොඩක් අය ගැන බයයි. ඇත්තට මේකෙන් මොකක්ද කෙරෙන්නේ කියලා. ගොඩක් අය පවුල් සැලසුමයි උපත්පාලනය කියන දෙක පොඩ්ඩක් මාරු කරගන්නවා. ඇත්තටම පවුල් සැලසුම කියන්නේ අපේ පවුල සැලසුම් සහගතව ඇති කරගන්න එක. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් වශයෙන් අපි විවාහ වෙනවා. ඒ විවාහ වෙන අවස්ථාවේදී අපි ගොඩාක් දේවල් ගැන සැලකිලිමත් වෙනවා. වෙඩින් හෝල් එක ගැන සැලකිලිමත් වෙනවා. සාරිය, දන්දන එක ගැන ඔක්කොම සැලකිලිමත් වෙනවා. ඒ වුණාට අපි හිතන්නේ නැහැ දැන් අපි බැඳයින් පස්සේ අපි ඊළඟට ජීවිතේ ගත කරන්නේ කොහොමද කියලා. මොකද සමහර අය ඉන්නවා විවාහ වෙච්ච ගමන්ම බබාල හදන්න කැමැත්තක් නැහැ. හේතුවක් තියෙනවා. සමහර වෙලාවට ඒගොල්ලන්ගේ වයස අඩුයි. ඒ ගොල්ලන් හිතනවා අවුරුදු කීපයක් පහු කරලා දරුවෙක් හදන එක හොඳයි කියලා. තවත් සමහර අය ඉන්නවා ඉගෙනීම කටයුතු හරි රස්සාවක් කරනවා හරි මොකක් හරි හේතුන් නිසා ඒගොල්ලන්ට පවුල පළවෙනි දරු උපත පහු කරන්න අවශ්‍යයි. ඒකට පළවෙනි දරු උපත පහු කිරීම එක අංගයක් තමයි පවුල් සැලසීම. ඊළඟ එක තමයි දැන් සමහර අය ඉන්න බබාල හම්බෙනවා. බබාක් හම්බුනහම ඒගොල්ලන්ට ඕන එකපාරට තව බබෙක් හම්බුනොත් ඒක ඒගොල්ලන්ට ඇත්තටම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද රස්සාවට යන්න වෙන්න පුළුවන්, මේ දරුව හදා ගන්න වෙන්න පුළුවන්. එතකොට මොකක්ද අවශ්‍ය වෙන්නේ? ඒ පළවෙනි දරුවත් ඊළඟ දරුවත් අතර දරුවන් අතර පරතරයක් ඇති කරන්න. මොකද අපි කියන්නේ නිසි පරතරයක් ඇති කර ගන්න එක අවශ්‍යයි. සාමාන්‍යයෙන් කියන්නේ අවුරුදු 3-5ක් අතර පරතරයක් තියෙනවා නම් හොඳයි කියලා. ඒක ඇත්තටම දරුවටත් හොඳයි, මවටත්, ස්වාමි පුරුෂයා පවුලේ හැමෝටම හොඳ නිසා. ඒක අපි ඒ අවුරුදු 3-5ක් අතර පරතරයක් ඇති කරගන්න කියන්නේ අර භාර්යාවගේ වයසත් එක්ක. එතකොට දැන් උදාහරණයක් වශයෙන් අවුරුදු 25ක් 30ක වගේ කාන්තාවකට අවුරුදු 3ක් අත 5ක් වගේ පරතරයක් කරාට කමක් නැහැ. ඒත් යම්කිසි කාන්තාවක් අවුරුදු 35ට කිට්ටුව වගේ බබෙක් හම්බ වෙනවා නම් සමහර විට ඒ වගේ 5ක් විතර කරනකොට 40ට කිට්ටුව. එතකොට සමහර විට ඉච්චර කාලයක් ඉන්න අවශ්‍ය නැති වෙන්න පුළුවන්. බත් ඒ වුණත් Tamanට අවශ්‍ය විදියට පරතරයක් ඇති කරගන්න. තුන්වෙනි කාරණය තමයි තවත් කාන්තාවන් ඉන්නවා Tamanට අවශ්‍ය ප්‍රමාණයට දරුවන් හදාගන්න. ඒ කියන්නේ දෙන්නේද්ද, තුන් දෙනෙද්ද, පස් දෙනෙද්ද, ඒක Tamanගේ අවශ්‍යතාවය අනුව Tamanට තියෙන ආර්ථික තත්ත්වය අනුව Tamanට දරුවන්ට දෙන්න පුළුවන් කාලය අනුව ඒක Taman තීරණය කරගන්න ඕනේ. තම ස්වාමි පුරුෂයත් එක්ක කී කොච්චරම් දරුවන් හදනවද? ඒ අවශ්‍ය ප්‍රමාණයට දරුවන් හදාගත්තයින් පස්සේ ඒගොල්ලන් හිතනවා මීට වඩා මට දරුවෝ අවශ්‍ය නැහැ කියලා.
එතකොට ඒ වගේ දරුවන් අවශ්‍ය ප්‍රමාණයට හම්බුනම් සීමා කරන එකත් පවුල් සැලසීමේ එක අංගයක්. දැන් මේ ඔක්කොම පළවෙනි දරුවපත පහු කරන්න, දරුවන් අතර පරතරයක් ඇති කරන්න, දරුවන් අවශ්‍ය ප්‍රමාණය ඇති වුණාම සීමා කරන එක ඔක්කොම අපිට උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කිරීමෙන් කරගන්න පුළුවන්. පවුල් සැලසීමේ ඉතාම වැදගත් අංගයක් තමයි අනික් එක අපිට සමහර අය ඉන්නවා බබාලා අවශ්‍ය වෙනවා. ඉතින් ගොඩාක් මහන්සි වෙනවා දරුවෙක් හදාගන්නේ, උනට දරුවෙක් හදාගන්න බැරි වෙනවා. එතකොට ඒ දරුවෙක් හදාගන්න බැරි වෙච්ච කෙනෙකුට උදව් කිරීම, දරුවෙක් හදාගන්න උදව් කිරීමත් පවුල් සැලසුමේ එක අංගයක්. ඒක ගොඩාක් අයට අමතක වෙන අංගයක් තමයි. බත් ඒක ඉතාම වැදගත් අංගයක් තමයි පවුල් සැලසුම. එතකොට පවුල් සැලසුම කියන්නේ අපේ පවුල අපි විවාහ වෙච්ච හරි සමහරවිට විවාහයක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි සම්බන්ධතාවය පවත්වා ගැනීම උනත් ඇති අපිට සැලසුම් ක්‍රමයක් පාවිච්චි කරනවා. සමහර වෙලාවට මම දැකලා තියෙනවා, මට හම්බ වෙලක් තියෙනවා ළමයි ලිංගික ආශ්‍රය කරන පටන් ගන්නවා. එතකොට ඒගොල්ලන් ඊට පස්සේ මොකද වෙන්නේ? අනපේක්ෂිත ගැබ් ගැනීමකට එනවා. එතකොට බඳ ඉන්න කල් තියෙනවා කියනවා, එක එක ප්‍රශ්න කියනවා. එතකොට ඒ වගේ කෙනෙක් වුණත් අපිට අවශ්‍යයි පවුල් සැලසුමක් පාවිච්චි කරන්න. මොකද එතකොට අර ඒගොල්ලන්ගේ පවුල කවදා හරි දවසක පවුල විවාහයක් වෙනවා නම් ඒ කාලේ ඇතුළත අර පවුල හොඳට සැලසුම් ලාගත කරගන්න පුළුවන්. බොහොම ස්තුතියි වෛද්‍යතුමියනි. මම අපේ ප්‍රේක්ෂකයන්ට පොඩි මට කලින් අතපසු වෙච්ච දෙයක් මතක් කරන්න කැමති. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඒවා යොමු කරන්න පුළුවන් අපිට Facebook හරහා. අපේ කාල වේලාව තියෙන ප්‍රමාණයත් එක්ක අපි ඒවා එකින් එක අරගෙන උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. වෛද්‍යතුමනි, අපිට ඊළඟට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද මේ පවුල් සැලසුම් ක්‍රම, يعني මොනවද තියෙන පවුල් සැලසුම් ක්‍රම? يعني සමහරట్లాට දැන් ටික කාලයක් අනාදිමත් කාලෙක ඉඳන් පැවතෙනවන එක එක ක්‍රම. එතකොට එහෙම තියෙන ක්‍රම මොනවාද, නවීනව තියෙන ක්‍රම මොනවාද, අපිට පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද මොනවාද දැනට පවතින පවුල් සැලසුම් ක්‍රම කියලා? ඔව්, පවුල් සැලසුම් ක්‍රම ගත්තාම නවීන ක්‍රම, පාරම්පරික ක්‍රම, සම්ප්‍රදාය ක්‍රම කියලා කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. නවීන ක්‍රමත් අපිට වෙන් කරන්න පුළුවන් ස්ථිර ක්‍රම සහ තාවකාලික ක්‍රම. ස්ථිර ක්‍රම වශයෙන් අපි ගන්නේ ස්ත්‍රී සැත්කම, LRT සැත්කම, එහෙම නැත්නම් පුරුෂ සැත්කම, ඒ කියන්නේ වාසෙක්තමි සැත්කම. මේ සැත්කම් දෙකම ලංකාවේ කරගන්න පුළුවන්. තාවකාලික ක්‍රම ගත්තොත් අපිට තාවකාලික ක්‍රම වෙන් කරන්න පුළුවන් දීර්ඝ කාලීනයි කෙටි කාලීනයි. දීර්ඝ කාලීන වශයෙන් අපිට ගන්න පුළුවන් ලූප. දැන් මම පෙන්නනවා ඒ ලූප එක, ඉතාම පොඩි උපකරණයක්. ලූප් එක කියන්නේ කපර් තියෙන ලූප් එකක් තියෙනවා. දැන් මේ ලූප් එක IUD කියලා කියනවා. දැන් සාමාන්‍යයෙන් මේ ලූප් එක කියන ක්‍රමය ලංකාවේ බහුලව පාවිච්චි කරන ක්‍රමයක්. ඒක ඇත්තටම ඕනෑම ස්ථානකින් ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා ඉම්ප්ලාන්ට්. ඒ කියන්නේ අතට දමන කරල්. මේ කරල් දෙකක් තියෙන ක්‍රමයක්. ඒ ඊට අමතරව ඉම්ප්ලනෝන් කියලා තියෙනවා. මේ කරල් දෙකේක ජඩෙල් කියලා කියන්නේ ඉම්ප්ලනෝන් කියලා තියෙනවා. ඒ කියන්නේ එක කරලක් තියෙන එක. ඒකත් ලංකාවේ තියෙනවා. තුන්වෙනි එක තමයි ඉන්ජෙක්ෂන් එක. ඒ කියන්නේ අපේ අතට ගහන ඉන්ජෙක්ෂන් එක, මාස 3න් 3ට ගහන ඉන්ජෙක්ෂන් එක. කෙටි කාලීනව ගන්න පුළුවන් ක්‍රම ගත්තොත් ඒ ක්‍රමයක් තමයි පෙති. ඒ කියන්නේ ගිලින පෙති, කියන හෝමෝන පෙති කියලා තියෙනවා. ලංකාවේ දැනට තියෙන්නේ කම්බයින් පෙති. ඒ කියන්නේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන දෙකම සහිත පෙති තියෙනවා. ඒක හැමදාම අපි ගන්න අවශ්‍ය පෙත්තක්. ඊට අමතරව අපිට තියෙනවා කණ්ඩම් එක, නැත්නම් රබර් කුකුව කියන එක තියෙනවා. ඒක ඇත්තටම හෝමෝන ක්‍රමයක් නෙමෙයි. ඒකට ලූප් එක, කණ්ඩම් එක හෝමෝන ක්‍රම නෙමෙයි. ජඩෙල් එක, ඉම්ප්ලනෝන් එක අතර කරල් ඔය ඉන්ජෙක්ෂන් එකයි පෙති හෝමෝන ක්‍රම. කණ්ඩම් එකක් ගත්තාම විවිධ වර්ගයේ කණ්ඩම් තියෙනවා. මුලම කාලේ අපි දන්නවා කණ්ඩම් එක මුලින්ම ආපුවම කණ්ඩම් එක ගොඩාක් අය භාවිතයට ගත්තේ පවුල් සැලසුම් ක්‍රමයක් විදියට තමයි. ඒ වුණාට දැන් කාලේ ඒක පවුල් සැලසුම් ක්‍රමයක් අමතරව ඩුවල් ප්‍රොටෙක්ෂන්, ඒ කියන්නේ අපිට සමා ලිංගික සම්ප්‍රේෂණය වෙන රෝගවලින් ආරක්ෂාවක් වීමක් වෙනවා. ඒ කියන්නේ සමාජ රෝග ඇතුළුව, يعني ලිංගිකව සම්ප්‍රේෂණය රෝග ඕනෑම එකක් අතර ඊට අමතරව ප්‍රජනන සම්ප්‍රේෂණය වෙන රෝගත් ආරක්ෂා වෙනවා. අනික එක තමයි කොන්ඩොම් එක. ඇත්තටම කියනවා නම්
මුලදී ඒ වගේ හේතුන් දෙකට විතරයි පාවිච්චි කරේ. දැන් කොන්ඩම් එක ආශ්වාදය ප්ලෙෂර් කියන හේතුවක් වශයෙන් භාවිතයට පටන් අරන් තියෙනවා. කියන්නේ මුලදී කොන්ඩම් එක නිකන් රබර් කොන්ඩම් එක විතරයි තිබුණේ. දැන් තියෙනවා පාට තියෙන කොන්ඩම් තියෙනවා, ලයිට් තියෙන කොන්ඩම් තියෙනවා, එක එක දේවල් සුවඳ තියෙනවා, රස තියෙනවා තියෙනවා. ඒ කියන්නේ මම ගොඩක් අයට කොන්ඩම් එකේ අර ඇත්තටම ඩුවල් ප්‍රොටෙක්ෂන් එක නිසා අර ප්‍රමෝට් කරන ක්‍රම. අනික්‍රම වශයෙන් ගන්න පුළුවන්, සම්ප්‍රදාය ක්‍රම වශයෙන් ගන්න පුළුවන් ධාතු බැහැරලින්. ඒ කියන්නේ අපි යම්කිසි සම්බන්ධතාවයක් ඇති කරලා, ඒ සම්බන්ධතාවය ඇති කරලා අපිට ධාතු පිට වෙනවා කියලා දැනෙනකොට අපි ශිෂ්ණය යෝනි මාර්ගෙන් එළියට ගන්න. ඒනකොට ඒ ක්‍රමයේ තියෙන එක ප්‍රශ්නේ තමයි අර ප්‍රී ජැකියුලේටරි ෆ්ලූයිඩ්. ඒ කියන්නේ අපි ධාතු පිට වෙන ප්‍රථමයේ පිටවීමක් වෙනවා. එතකොට ඒකේ ධාතු ගොඩක් තියෙන්න පුළුවන්. ඒක නිසා ඒකේ ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්. තවත් එකක් තමයි සේෆ් පීරියඩ්. ඒ කියන්නේ ආරක්ෂිත කාලය කියලා. ඒ කියන්නේ අපේ ඔසප් චක්‍රය අරගෙන ඒ සප් චක්‍රය අනුව අපි කියනවා යම්කිසි කාලයක් ආරක්ෂිතයි, යම්කිසි කාලයක් අනාරක්ෂිතයි කියලා. ඒ ආරක්ෂිතයි කියන කාලය තුළ අපිට කිසිම මුකුත් පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. ඒකට අනාරක්ෂිතයි කියන කාලය තුළ අපිට කොන්ඩම් එකක් පාවිච්චි කරන්න වෙනවා. දැන් මේ පවුල් සැලසුම් ක්‍රම ඔක්කොම ලංකාවේ තියෙනවා. ඒ වුණාට ඒක තම තමන්ගේ අනුව ඒවා භාවිතා කරන්න පුළුවන්. ඒ පවුල් සැලසුම් ක්‍රම ආණ්ඩුවෙන් ගන්නත් පුළුවන්, ප්‍රයිවට් සෙට් එකෙන් ගන්නත් පුළුවන්. වෛද්‍යතුමියනි, ඔබතුමිය අන්තිමට කියපු කාරණයක් එක්ක තව ප්‍රශ්නයක් මම අහන්න කැමති. දැන් ගොඩක් දැන් ගිලින, දැන් ඔබතුමිය කියවා වගේ ගිලින පෙති තිබෙනවා, ජඩල් වගේ තියෙනවා, කියන්නේ ඉම්ප්ලාන්ට්ස් එහෙම නැත්නම් කරල් තැම්පතු තියෙනවා. ඒ වගේ ඊට අමතරව ඒ වගේ ක්‍රම ගොඩක් තියෙනවානේ. දැන් එතකොට ඒ ක්‍රම වලින් කෙනෙක්ට ගැළපෙන හොඳම ක්‍රමය තෝරගන්නේ කොහොමද? දැන් ඒක එතකොට මොනවද අපි බලනවා නම් සාධක මොන හරි තියෙනවද? ඊට අමතරව වෙන විශේෂ දේවල් අපි සැලකිය යුතු කාරණා තියෙනවද අපිට හොඳම ක්‍රමයක් තෝරගන්න? ඔව්, ඇත්තටම දැන් හොඳම ක්‍රමය කියන එක තම තමන් අනුව වෙනස් වෙන්න පුළුවන්. දැන් මට හොඳ ක්‍රමය අනෙක් කෙනාට හොඳ නැති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් සමහර අය බලනවා ඇවිල්ලා අහන එක තමයි මහත් වෙනවද කියලා අහනවා. ඒ වගේ හේතුන්. තවත් සමහර අය අහනවා මගේ ඔසප් චක්‍රේ වෙනසක් වෙනවද කියලා. එතකොට එයා එයාගේ අවශ්‍යතාවය අනුව තමයි ගන්න ඕනේ. ඒ වුණාට ඇත්තටම හැම පුද්ගලයාටම ක්‍රමයක් පාවිච්චි කරනකොට අපි බලන්නේ සමහර ක්‍රමවල තියෙනවා සමහර ලෙඩ රෝග තියෙනවා නම් ඒ ක්‍රමය පාවිච්චි නොකරනවා නම් හොඳයි කියලා. එතකොට ඒ වගේ ලෙඩ රෝගයක් නැත්තම් අර තියෙන ක්‍රම ඔක්කොම අතින් Tamanට සුදුසු ක්‍රමය ගන්න ඕනේ. ඒක මම එහෙම කියන්නේ ගොඩක් වෙලාවට දැන් අපි ගාවට ආපුවාම අපි තියෙන ඔක්කොම ක්‍රම ටික ඒගොල්ලන්ට කියලා දෙනවා. මොකද අපිට කියන්න බෑනේ මම මේ ක්‍රමය පාවිච්චි කරන, ඔයත් ඒක ගා පාවිච්චි කරන්න කියලා. ඒතරම් මේ ක්‍රම ටික ඔක්කොම කියනවා. ඒ ක්‍රම ටික ඔක්කොම කියආපුවාම ඒගොල්ලන් අහනවා ඩොක්ටර් හිතන්නේ මොකද්ද හොඳම ක්‍රමය කියලා. ඒ කියන්නේ එහෙම අපිට කියන්න බෑනේ. මොකද අපි එයාට චොයිස් එක දෙන්න ඕන. මොකද හැම වෙලේම පවුල් සැලසුම කියන්නේ තමන්ගේ චොයිස් එක. තමන් කැමති ක්‍රමය තමයි තමන් පාවිච්චි කරන්නේ. අපි යම් කිසි ක්‍රමයක් මේක හොඳයි හොඳයි කියලා බලෙන් දුන්නොත් ඒ මනුස්සයා ඒක අරන් තියෙන කැමැත්තෙන් නෙමෙයි. එතකොට එයා ඒක ඩිස්කන්ටිනියු කරා. ඒ ක්‍රමය අතහරින්න තියෙන අවස්ථා වැඩි. මට අපිට පුළුවන් නම් ඒ පුද්ගලයාට ඒ ක්‍රම පිළිබඳ ඔක්කොම කියලා, ඒකේ තියෙන වාසි අවාසි කියලා, ඒ ක්‍රමය තමන්ට සුදුසු ක්‍රම මේ ඔක්කොම තියෙන ඔයා තීරණය කරන්න කියලා. එතකොට එයාත් අපේ ප්‍රශ්න අහනවා. මොකද අපි එක පැත්ත පවුල් සැලසුමේ තියෙන ලොකුම දේ තමයි කෙනෙක් කතා කරලා බෑ. අර පවුල් සැලසුම ගන්න කෙනාගෙන තියෙන ප්‍රශ්න වලටත් අපි උත්තර දෙන්න ඕනේ. ඒකෝර ඒක යාගේ ප්‍රශ්න වලටත් උත්තර දීලා තමයි අපි යාට සුදුසු පවුල් සැලසුම් ක්‍රමය තෝරගන්නේ. එකම දේ වෛද්‍යවරයෙකුට හරි පීචෙන්ට හරි කරන්න පුළුවන් එකම දේ තමයි ඒ පුද්ගලයා මොකක් හරි ලෙඩ රෝගයක් තියෙනවා නම් ගන්න පවුල් සැලසුම් ක්‍රමය පාවිච්චියෙන් යාට මොකක් හරි හානියක් වෙනවා නම් විතරක් අපිට කියන්න පුළුවන් ඒක හොඳ නැහැ. ඔයා වෙන එකට යන්න. එහෙම නැත්තම් එහෙම එකක් තියෙන්නේ නැත්තම් අපි හැම වෙලේම එයාගේ චොයිස් එකට එයාගේ කැමැත්තට අපි ඉඩ දෙන්න ඕනේ. එයාට ශරීරයට හානියක් වෙන්නේ නැත්තම්. මගේ ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ මේක මම හිතන්නේ සාමාන්‍යයෙන් ගොඩක් කාන්තාවන්ට පොදුවේ තියෙන ප්‍රශ්නයක්. මොන හරි පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා කරනවා නම් අතුරු ආබාධ තියනවාද කියන එක. එහෙම තියනවා නම් ඒ මොනවද කියන එකත් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් හිතන්නේ.
ප්‍රයෝජන. අපි පෙත් අපි එකින් එක ගත්තොත් ගිලින පෙති, ඒ කියන්නේ ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් තියෙන ගිලින පෙතිවල විශේෂයෙන්ම තියෙන මේ පෙති ගැනීමෙන් දැන් ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් කියන්නේ ස්ත්‍රී හෝමෝන දෙකක්. ඒ කියන්නේ අපේ ඇඟේ තියෙන හෝමෝන දෙකක්. ඒ හෝමෝනය සින්තටිකලි ප්‍රොඩියුස් කරලා තියෙන ඊස්ට්‍රජන් ඉතිනයිල් ඊස්ට්‍රඩයල් විදියට ප්‍රොජෙස්ටරෝන් ලීවනෝජෙස්ටරල් ඩෙසජෙස්ටරල් ඒ වගේ වෙනස් ඒවට හදලා තියෙනවා. ඒකට ඒවා මුලදි ගැනීමේදී සමහර අයට මමණ ගතිය එනවා, හිස කැක්කුම එනවා, ඊට පස්සේ ඇඟ පතරි දෙන එක එනවා, කලන්ත ගතිය එනවා, ඒ වගේ දේවල් එන්න පුළුවන්. ඒක ඇත්තටම එන්නේ අර ගන්න මුල් කාලයේදී පමණයි. මොකද අපේ ශරීරයට ඒ හෝමෝන ප්‍රමාණය ඇතුල් වෙලා බැලන්ස් කරගන්නකම් අපිට ඒව එන්න පුළුවන්. ඒ වගේ අතුරු ආබාධ මුලදී එන්නේ බොහෝම සුළු ප්‍රතිශතයකට විතරයි. ගොඩක් කෙනෙකුට ඒ වගේ ඒවා එන්නේ නැහැ. ඒ වුණාට එහෙම එනවා නම් අපිට ඇත්තටම ඒවා අතුරු ආබාධ මගහරින්න පුළුවන්. දැන් අපිට කියන අපි ගොඩක් වෙලාවට කියන එකක් තමයි පෙති මුලින්ම ගන්නකොට කාලා ගන්න කියලා. කාලා ගත්තහම මොකද වෙන්නේ? අර අපිට වමනේ ගතිය, බඩදැවිල්ල ගතිය අඩු වෙනවා. දෙවෙනි එක කැරකිල්ල වගේ එනවා නම් රෑට ගන්න කියන. ඒක රෑට ගත්තහම අපි ගොඩක් වෙලාවට නිදා ගන්න. දොර මොකද වෙන්නේ? අපිට ඒක නිදාගත්තාම අපිට ඒ වගේ තියෙන ඒවා අඩු වෙලා යනවා. ඒ වගේ මතක තියාගන්න බැරි වෙලා හරි අපිට ඒ වගේ අතුරු ආබාධ ආවත් ඒ අතුරු ආබාධ අපි ඒ පෙති ගන්න කියලා හිතන දීර්ඝ කාලයකටම තියෙන්නේ. ගොඩක් දුරට ඒක මාසයක් මාසෙකමාරක් විතර තිබිලා ඒක ඇත්තරම නැති වෙලා යනවා. මේ අතුරු ආබාධ අර මුලදී ගන්න අතුරු ආබාධ නිසා තමයි අපි කියන්නේ යම්කිසි යුවලක් විවාහ වෙන්න කැමති නම් ඒගොල්ලන් දැන් ගොඩක් වෙලාවට විවාහ වෙන දවස තව සතියක් විතර තියෙන දුවගෙන එනවා ක්ලිනික් එකට පවුල් සැලසුමක් ගන්න. එතකොට සමහර විට අපිට පෙති වගේ දෙන්න බෑ. මොකද ඒගොල්ලන්ට සයිඩ් ඉෆෙක්ට් එකක් එයි කියලා. හැම වෙලේම අපි කියන්නේ පවුල් සැලසුම් ක්‍රමයක් ගන්න හිතනවා නම් හැම වෙලේම විවාහ වෙන්නේ 20 මාස දෙකකටවත් ඉස්සෙල්ලා ක්ලිනික් එකට ගිහිල්ලා හරි වෛද්‍යවරයෙක් හම් වෙලා හරි ඒ ක්‍රමයක් ගැන සිතා ගන්න කියලා. ඒක ජඩෙල්, ඒ කියන්නේ අතට දාන කරල් ගත්තාම ඒ කරල් වල තියෙන මේන් සයිඩ් ඉෆෙක්ට් එක තමයි ඒකේ තියෙන ප්‍රොජෙස්ටරෝන් විතරයි. දැන් ප්‍රොජෙස්ටරෝන් එකක් එක්ක ඊස්ට්‍රජන් එකක් තියෙනකොට ඇත්තටම අපේ ඔසප් චක්‍රය ක්‍රමවත් වෙනවා. ඒකට ප්‍රොජෙස්ටරෝන් එකක් විතරක් තියෙන නිසා ගොඩාක් දුරට අපේ ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න පුළුවන්. ඒකට සමහර අය කියනවා මාසෙන් මාසයට හැදිච්ච එක මාස දෙක තුනකට සැරයක් මට ඔසප් වෙන්නේ. තවත් සමහර අයට කියන අවුරුද්දකට සැරයක් වෙන්නේ. ඇත්තටම එහෙම අර උසප් චක්‍රය අක්‍රමවත් වෙලා උසප් වීමක් වෙන්නේ නැත්නම් ඒක ඇත්තටම බය වෙන්න දෙයක් නෙමෙයි. හිත හදා ගන්න ඕනේ මාස 3කට සැරයක් නෙමෙයි බීඩ් වෙන්නේ කියලා ගොඩක් සතුටු වෙන්න ඕනේ. එහෙම නැතු හැදුන්නේ නැහැ කියලා බය වෙන්න ඕනේ නැහැ. ඒක ඇත්තටම ප්‍රශ්නයක් නෙමෙයි හැදෙන්නේ නැති එක. ඒ වුණාම සමහර අයට අතර කරල් දැම්මහම හැමදාම ඒ කියන්නේ උන්න පළවෙනි මාසේ හොඳට ඉන්නවා. ඊට පස්සේ ඇවිල්ලා කියනවා දෙවැනි මාසේ ඉඳන් සතියක් දෙකක් තුනක් ලීඩ් වෙනවා කියලා. එතකොට ඒක ඇත්තටම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ තියෙනකොට වෛද්‍යවරයාට ආපු එන්න ඕනේ. එතකොට අපිට ඒකට බෙහෙත් කරන්න පුළුවන්. ඒක නවතින්න. එහෙම දෙතුන් සැරයක් නවතින්න බෙහෙත් කළ හරි ගිය නැත්නම් විතරයි ඒක අයින් කරන්න වෙන්නේ. එහෙම නැත්නම් ඒක දිගටම පාවිච්චි කරන්න පුළුවන්. මොකද ජඩෙල් එන් එක අපිට අවුරුදු 5ක් පාවිච්චි කරන්න පුළුවන්. ඉම්ප්ලනෝන් එක අවුරුදු 3ක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඉන්ජෙක්ෂන් එක ගත්තොත් ඒකෙත් තියෙන එකම ප්‍රශ්නේ තමයි අපේ චක්‍රය අක්‍රමවත් වෙන එක. ඒ කියන්නේ මාසෙන් මාසෙට ඒ චක්‍රය වෙන්නේ නැතුව අක්‍රමවත් වෙන්න පුළුවන්. අක්‍රමවත් වීමක් වුණොත් ඒකට අපිට උදව් කරන්න පුළුවන්. දැන් පෙති ජඩෙල් එකයි ගත්තාම ඒ දෙක ගත්තයි කියලා කිසිම වෙලාවක ඒ මෙතඩ් එක නිසා අපේ ඇඟ මහත් වීමක් වෙන්නේ නැහැ. කියන්නේ බර වැඩි වීමක් වෙන්නේ නැහැ. ඒ වුණත් ඉන්ජෙක්ෂන් එක දැන් හොයාගෙන තියෙනවා. ඉන්ජෙක්ෂන් එක ගහනකොට අපේ ඇඟේ බර වැඩිවීමක් වෙන්න පුළුවන්. ඒකෝ ඉන්ජෙක්ෂන් එකේ පමණයි අපේ බර වැඩිවීමක් වෙන්න පුළුවන්. එතකොට ජඩෙල් එකයි අතර දාන කරලුයි පෙති ගත්තාම කවමකවදාවත් ඒව නැවැත්තුවාම අපිට බබාලා හම් වෙන එක පහුවීමක් වෙන්නේ නැහැ. ඒ වුණාට ඉන්ජෙක්ෂන් එක ගත්තාම සමහර අවස්ථාවල බබාලා ආපු ඉන්ජෙක්ෂන් එක නැවැත්වෙන් පස්සේ මාස 9ක් මාස 12ක් විතර කාලයක් යන්න පුළුවන් බබෙක් හැදෙන්න. ඒ වුණත් මේ කිසිම ක්‍රමයකින් බඳ වීමක් වෙන්නේ නැහැ. يعني මම
තෙතිගත්ත හරි මම ඉන්ජෙක්ෂන් ගැහුවා හරි මම ජෙල් පාවිච්චි කරා හරි ලූප් එක දැම්මා හරි කියලා මට යම්කිසි කාලයක බබාලා ඉන්නේ නැතිවීමක් කවම කවදාවත් වෙන්නේ නැහැ. එකම දේ හරි ඉන්ජෙක්ෂන් එකකින් පහුවීමක් වෙන එක විතරයි. එතකොට අයෝඩි ලූප් එක දැම්මොත් ලූප් එක ගොඩක් වෙලාවට අපි සිහි නැති කරන්න කිසිම දෙයක් අවශ්‍ය නැහැ. අපිට පැනඩෝල් දෙකක් දීලා පොඩ්ඩක් ඉන්න කියලා දාන්න පුළුවන්. ඒක එහෙම රිදෙන්නේ නැහැ. ඒකත් එක්ක කතා කර කර දාපුවා මේක නොදැනම යාට දාන්න පුළුවන්. එකම දේ තමයි ඒක මුලින්ම දැම්මයින් පස්සේ සමහර වෙලාවල් වලට පළවෙනි මාසෙ ටිකක් බ්ලීඩින් වැඩි වෙනවා කියනවා. පොඩ්ඩක් බඩ කැක්කුම තියෙනවා කියනවා. අර ශ්‍රාවයන් යන එක සුද යන එක වගේ වෙනවා කියන්න පුළුවන්. ඒ වගේ දේවල් වලටත් ඒක ගොඩක් කල් තියෙන්නේ. ඒක හරියට අපි ලූප් එක හරියට දාලා තියෙනවනේ. ඒක පොඩ්ඩ කාලෙකින් නැති වෙලා. මේ හැම දෙයක්ම අපිට ඇත්තටම වෛද්‍යවරයාට ආපු ඒක IUD එක දාපු ලූප් එක දා වෛද්‍යවරයාට ඇවිල්ලා කිව්වොත් එයාට ඒකට උදව් කරන්න පුළුවන්. කොන්ඩම් එක ගත්තොත් කොන්ඩම් එකේ තියෙන එකම එක තමයි අර ලේටෙක්ස් ඇලර්ජි. දැනට තියෙන කොන්ඩම් ගොඩක් ඒවා ලේටෙක්ස් කොන්ඩම්ස් tie. ඒක සම්මහර අයට බොහෝ කලාතුරකින් ලේටෙක්ස් වලට ඇලර්ජි එකක් එන්න පුළුවන්. ඒක ඇරෙන්න වෙන කිසිම දෙයක් කොන්ඩම් එකේ කිසිම වරදක් නැහැ. අනික එක තමයි ලේටෙක්ස් ඇලර්ජි නම් දැන් ලංකාවේ තියෙන නොන් ලේටෙක්ස් කොන්ඩම්. ඒක අපිට කරන්න තියෙන ලේටෙක්ස් කොන්ඩම් එක මාරු කරන නොන් ලේටෙක්ස් කොන්ඩම් එකට ගන්න එක. එතකොට ඇත්තටම ගත්තාම ගොඩක් පොඩි සුළු සුළු අතුරු ආබාධ විතරයි මේ ක්‍රමවල තියෙන්නේ. ඒ වුණාට ගොඩක් වෙලාවට අර පාවිච්චි කරන කෙනෙක් මොකක් හරි තිබ්බහම ඒක ටිකක් ලොකු කරලා කිව්වහම ඉතින් අනෙක් අය බය වෙනවා මේවා මෙහෙමනම් පාවිච්චි කරන්න හොඳ නැහැ ඊට වඩා හොඳයි ඔය ප්‍රෙග්නන්ට් වුණත් කමන්නේ නැහැ කියලා ඉන්න එක කියන එක අවස්ථාවල දැකලා තියෙනවා. වෛද්‍යතුමියනි මේ අපිට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ ප්‍රශ්න මේ අවස්ථාවේදීම සාකච්ඡා කරනකොට ගොඩක් හොඳයි කියලා. අපෙන් අහලා තියෙනවා විවාහ වූ මුල් කාලයේ තුල ගිලිනපැති භාවිතයෙන් පසු කාලීන ගැටලු ඇති වේද? මුල් කාලයේදී ගිලිනපැති ලබා ගැනීමට කැමති නැත්නම් සුදුසු උපත්පාලන ක්‍රමය මොකක්ද කියලා. හොඳ ප්‍රශ්නයක්. දැන් ඇත්තටම කියනවා නම් අපි මොනක් දැන් හිතන්නකෝ අපි පළවෙනි බබා පහු කරන්න හිතන සමහර ඇවිල්ලා අහපුවම ඒගොල්ලන්ට ඇත්තට මාස 6ක් විතර පොඩි කාලයක් කෙටි කාලයක් තමයි පහු කරන්න ඕනේ. එතකොට දීර්ඝ කාලයක් පහු කරන්න ඕන නම් අවුරුදු 3ක් විතර. එතකොට අපිට ඇත්තටම පෙති පාවිච්චි කරන්න පුළුවන්, කොන්ඩම් පාවිච්චි කරන්න පුළුවන්, ආරක්ෂිත ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්, ඊට අමතරව ජෙල් හරි ඉම්ප්ලනෝන් හරි අතට කරල් දාන්න පුළුවන්. දැන් පෙති පාවිච්චි කරයි කියන එක කිසිම ගැටලුවක් නැහැ පළවෙනි දරූපත පහු කරන්න. මොකද ඒක එකම දේ තියෙන. දැන් අපිට පළවෙනි දරූපත පහු කරන්න පෙති පාවිච්චි කරනවා නම් බඳින්න දවස් මාස කීපයකට ඉස්සෙල්ලා ඒක පටන් අරගෙන දිගටම පාවිච්චි කරන්න පුළුවන්. ඒක එකම දේ තියෙන ඉතින් අර හැමදාම ගන්න ඕන. බට් ඒක ගත්තයි කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම දන්න ඕන තරම් ડોක්ටර්ස්ලා එහෙම පාවිච්චි කරලා තියෙන ඒගොල්ලෝ එක දිගට අවුරුදු 3ක් විතර පාවිච්චි කරලා ඒක නවත්තලා ඊට පස්සේ බබාලා හම්බෙලා තියෙනවා. පෙති වල තියෙන එකම ප්‍රශ්නය තමයි දැන් පෙති ගන්නකොට අපිට පෙති ගන්න අමතක වුණොත් එතකොටත් ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්. දැන් මම දැකලා තියෙන අය තමයි අර මාළු ගන්න යන්නේ. එතකොට ඒගොල්ලෝ අර මූදට යනකොට මහත්ය නැහැනේ. එතකොට මේ නෝනලා කරන්නේ අර මහත්ය නැති කාලේ පෙති බොන්නේ. ඊපස් මහත්ය ආපු ගමන් ආපු පෙති ටික බොන්න පටන් ගන්න. එතකොට මොකද වෙන්නේ? අර බීලා නැහැනේ. එතකොට ආපු ප්‍රෙග්නන්ට් වෙන තියෙනවා. අපිට දැන් පෙතිවල තියෙන එකම ප්‍රශ්නේ තමයි අපි ලිංගිකව ආශ්‍රය කරත් නැත්නම් හැමදාම පෙත්තක් ගන්න ඕනේ. මොකද මේ පෙත්ත පැය 24යි අපේ ආරක්ෂාව තියෙන්නේ. එතකොට පෙත්ත තමයි එතකොට පෙති ගන්න පුළුවන් කෙටි කාලීන පෙති ඕන අවුරුදු 3ක් විතරක් වුණත් ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් අතුරු ආබාධයක් නැතුව. දැන් යම් කිසි කෙනෙකුට පෙති ගන්න ඉස්සෙල්ලා අවශ්‍ය නම් වෛද්‍යවරයෙකුට ගිහිල්ලා කතා කරලා පෙති ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පෙති අපි අර ගොඩාක් කන්ට්‍රා ඉන්ඩිකේටඩ් කියලා පෙති තියෙන පළවෙනි දරූපද පහු කරන්න උනත් මිග්‍රේන්, ඒ කියන්නේ අර ඉරුවර උදාව, ඒ කියන්නේ අවුවට යනකොට අර තරු පේනවා වගේ ටිපිකල් මිග්‍රේන් තියෙනවා නම් අපි දෙන්නේ නැහැ. මොකද ඊස්ට්‍රජන් හෝමෝන් එකෙන් අර යාට ඔලුව කැක්කුම් වැඩි වෙන්න පුළුවන් නිසා. එතකොට වෙන කිසිම දෙයක් ඇත්තටම ලොකු ඉෂුව එකක් නෙමෙයි පෙති ගන්න. ඒතකොට පළවෙනි දරූපද පව කර හොඳම ක්‍රම තමයි පෙති කොන්ඩම් එක අතර දාන කරල් එහෙම නැත්නම් ආරක්ෂිත කරන. වෛද්‍යතුමිනේ එහා සම්බන්ධව තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
දැන් හිතන්න යම් කාන්තාවකට එක දවසක් පෙත්ත ගන්න අමතක වෙනවා. එතකොට ඊළඟ දවසේ ඉඳන් ඒක නැවත පෙත්ත පාවිච්චි කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ටික කාලයක් ඉඳලා අලුතෙන් පෙති කාඩ් එකක් පටන් ගන්න ඕනේද? එතකොට ඒ වගේ අර අමතක වෙන අවස්ථාවක කොහොමද ආයේ නැවත ඒ පෙති ඒ ක්‍රමෙම භාවිතා කරන්න ඕන නම් ආරක්ෂිතව මේ උපත් පාලනේ ආයේ පටන් ගන්න කොයි වගේ කාලේ කොහොමද ඒක සිදු කරන්නේ? ඕ දැන් පෙති ගත්තහම පෙති කියන්නේ ගන්න පුද්ගලයා ඩිපෙන්ඩන්ට් එකක් නේ. එතකොට කරෙක් කන්සිස්ටන්ට් යූස් කරෙක් කියන්නේ හරියාකාරව එක දිගටම ගන්නවා නම් ඒකෙන් අපිට තියෙන ආරක්ෂාව 99%කටත් වඩා වැඩි. ඒ වුණාට අපි ගන්න එක පෙත්තක් දැන් ඇත්තටම කියනවා නම් මේ පෙති පේනවා මේකේ හෝමෝන පෙති 21ක් තියෙනවා. සාමාන්‍ය හෝමෝන පෙති 21ක් තියෙනවා. ඒ කියන්නේ ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් තියෙන හෝමෝන පෙති 21යි. සමහර ඒවල යකඩ පෙති තියෙනවා. සමහර පෙති තියෙනවා හෝමෝන පෙති 21 විතරක් තියෙනවා. ඒකට මේ එක හෝමෝන පෙත්තකින් අපි ආරක්ෂා කරන්නේ පැය 24. ඒ කියන්නේ එක දවසයි. ඒකට අපි පෙති ගන්නවා නම් හැමදාම එකම වෙලෙට ගන්න ඕනේ. ඒ කියන්නේ අපි හැමදාම රෑ 10ට ගන්නවා නම් ඒ හැමදාම රෑ 10ට ගන්න ඕනේ. ඒකට මම හැම වෙලෙම කියන්නේ ෆෝන් එකේ ඇලාම් එකක් තියාගෙන අමතක වෙනව නම් ගන්න කියලා. ඒකට බැරි වෙලා හරි අපිට පෙත්තක් අමතක වුණොත් අපි කරන්න ඕනේ ඊළඟ දවසේ දැන් හිතන්න රෑ 10ට මම පෙත්ත ගන්නවා. ඊළඟ දවසේ උදේ පාන්දර 6ට මට මතක් වෙනවා මම ඊයේ රෑ පෙත්ත ගත්තේ නැහැ. ඒකට ටක් ගාලා ඊයේ රෑ පෙත්ත උදේ 6ට ගන්නවා. බැරි වෙලා හරි අපිට රෑ 10 වෙනකන් අමතක වුණොත් අපි පෙති දෙකම එකට ගත්තට ප්‍රශ්නයක් නැහැ. කියන්නේ අමතක වෙච්ච පෙත්තයි එදා පෙත්තයි එකට ගන්න පුළුවන්. දැන් පැය 24ක් එක පෙත්තක් අමතක වුණාට අපිට බය වෙන්න ඕනේ නැහැ. දිගටම පෙති අරගෙන යන්න පුළුවන්. කිසිම දෙයක් බය වෙන්න දෙයක් නැහැ. පෙති දෙකක් අමතක වෙනකොට උදාහරණයක් වශයෙන් සවුඳ පෙත්තක් අමතක වුණා, අඟහරුවාද පෙත්තක් අමතක වුණා. බදාද දෙකක් ගන්න ඕනේ, බ්‍රහස්පතින්ද දෙකක් ගන්න. දවස් දෙකක් කියන්නේ පැය 48කට වඩා අපිට අමතක වීමක් වෙලා. පැය 48කට වඩා අමතක වීමක් වුණොත් ඇත්තටම එතකොට අපේ අර ඩිම්බ පිටවෙන්න එක ප්‍රොසෙස් එක පටන් ගන්න පුළුවන්. ඒක නිසා අපි එතකොට මොකද කරන්න ඕනේ? පෙති දිගටම ගන්න. ඒ වුණත් දවස් 7ක් යනකම් කොපුවක් ෆන්ඩන් එක පාවිච්චි කරන්න ඕන. එහෙම නැත්තම් සමහර විට අපිට ගැප් ගැනීමක් වෙන්න පුළුවන් නිසා. දවස් 3ක් අමතක වුණොත් නම් ප්‍රශ්නයක්. දවස් 3ක් අමතක වුණොත් හොඳම දේ තමයි පෙති ගන්න එක නවත්තලා ඊළඟ උසක් වීම එනකන් ඉඳලා පෙති පටන් අරගන්න කාපෝ. වෛද්‍යතුමීනි අපි ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙමු. දැන් කෙනෙක් අනාරක්ෂිත ලිංගික සංසර්ගයක යෙදලා ඉන්නවා නම් සහ ඒ කෙනාට ඒ යුවලට අවශ්‍ය නම් ගැප් ගැනීමක් වළක්වා ගන්න ඒ වගේ අවස්ථාවක අපිට පාවිච්චි කරන්න පුළුවන් පවුල් සැලසුම් ක්‍රම තිබෙනවා. සහ අපිට පවුල් සැලසුම් ක්‍රම තියෙනවා. ඇත්තටම අර ඉමර්ජන්සි කොන්ට්‍රසෙප්ටිව් පිල් ඒ කියන්නේ හදිසි අවස්ථාවක ගන්න පෙති තියෙනවා. ඒ කියන්නේ පෙති එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පෙති දෙකක් වෙන්න පුළුවන්. එකම දේ තියෙන්නේ මේ එක පෙත්තක 0.75 මිලිග්‍රෑම් ප්‍රොජෙස්ටරෝන් තියෙනවා. ඒතර දෙකේ 1.5 මිලිග්‍රෑම් තියෙනවා. මේ තනි පෙත්තේ ඒකෙත් 1.5 මිලිග්‍රෑම් තියෙනවා. මේක පැය 72ක් ඇතුළත ගන්න ඕනේ. කියන්නේ අනාරක්ෂිත හැසිරීම වෙලා පෑ 72ක් ඇතුළත ගන්න ඕනේ. එකම දේ මතක තියාගන්න ඕනේ ඒක පෑ 72ට කිට්ටු වෙන්න ගන්නවට වඩා අපිට අනාරක්ෂිත හැසිරීම වෙච්ච ගමන්ම ගත්තොත් ආරක්ෂා වීම වැඩි. ගොඩාක් අය හිතන්නේ මේ පෙති මේ ඉමර්ජන්සි කොන්ට්‍රසෙප්ටිව් හදිසි අවස්ථාවේ ගන්න පෙති අපිව 100%ක් ආරක්ෂා කරනවා කියලා. ඒක බොහෝම වැරදි අදහසක්. මේකෙන් අපිට ආරක්ෂා වෙන්නේ 98% පමණ අවස්ථාවක් විතරයි. මොකද මේ පෙති මේ අනාරක්ෂිත අවස්ථාවේ ගන්න පෙති වලින් කරන දේ තමයි අපි බිම්බයක් පිට වෙන එක වළක්වන එක විතරමයි කරන්නේ. ඒක තමයි දැන් හොයාගෙන තියෙන දේ. එතකොට බිම්බයක් පිට වෙන එක පමණක් වළක්වන නිසා බැරි වෙලා හරි බිම්බයක් පිට වෙලා නම් අපිට ප්‍රෙග්නන්ට් වෙන්න අවස්ථාවක් තියෙනවා. මම දන්නම ડોක්ටර් කෙනෙක් මේ පවුල් සංවිධාන සංගමයෙන් ෆාමසියකින් පැය 4ක් ඇතුළතත් අරගෙන ප්‍රෙග්නන්ට් වුණා. ඒ කියන්නේ ඒකේ තියෙන ඩිම්බේ පිට වෙලා නම් ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්. ඒකට ඒක ගන්න මොකද ගන්න එක හොඳයි. දැන් සමහර අය කරන්නේ ඒ හැම අනාරක්ෂිත අවස්ථාවකම ඒක ගන්නවා. එහෙම ගන්න හොඳ නැහැ. මොකද එහෙම ගත්තාම
එක අනාරක්ෂිත අවස්ථාවකින් පමණයි මේක ආරක්ෂා කරන්නේ. ඒතර ඊළඟ එකක් තව ඒවා වුණත් ආපුව අපු ගන්න. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකේ ප්‍රොජෙස්ටරෝන් ප්‍රමාණය අපි ගන්න ගිලින පෙතිවලට වඩා 10 ගුණයක් වැඩි. ගිලින පෙත්තක ප්‍රොජෙස්ටරෝන් තියෙන්නේ 0.15. ඒතර මේ පෙති ගත්තහම මොකද වෙන්නේ? අපේ චක්‍රය අක්‍රමවත් වෙන්න පුළුවන්. ගොඩාක් අය මේ පෙති අරගෙන ඊට පස්සේ බය වෙලා එනවා, තාම මට උසස්පියුම් උනේ නැහැ, එහෙම නැත්නම් උසස්පියුම් ඉක්මනට උනා, ඒ වගේ දේවල් කියාගෙන. ඒකට ඒක නිසා අපි මතක තියාගන්න ඕන. අපිට තේරෙනවා නම් අනා දැන් හිතන්නකෝ අවුරුද්දකට එක හරි දෙකක් අනාරක්ෂිත ඒවා වෙනවා නම් ඒක ඇත්තටම අනාරක්ෂිතයි. ඒක මාසෙකට 3-4 සැරයක් අනාරක්ෂිත වෙනවා කියන්නේ ඒක අනාරක්ෂිතයි කියලා නම් මම හිතන්නේ නැහැ. එතකොට හොඳම දේ තමයි ඇත්තට පවුල් සැලසුමක් කරන එක. මොකද ඉච්චර කාලෙ අනාරක්ෂිත වෙන්න බැහැ. එක සැරයක් වුණා වැරදීමක් වුණා නම් ඊළඟ සැරයට ඒකට එහෙම ගන්න ගියාම මොකද වෙන්නේ? අපේ අර චක්‍රය අක්‍රමවත් වෙන නිසා අපිට ගිහිල්ලා ප්‍රෙග්නන්ට් වෙන අවස්ථාවක් වෙනවා. එතකොට අපිට හදිසිම අවස්ථාවක ගන්න මේක තියාගන්නවා මිසක් හැම වෙලේම එහෙම ගන්න එක මේක හොඳ නැහැ. අනික් ක්‍රමේ තමයි දැන් සමහර අය දැන් ඉන්නවා බැඳපුත් වගේ ආයතන එහෙම අනාරක්ෂිත එකක් වුණාම මේ පෙති ගන්න පුළුවන්. ඊට අමතරව අර ලූප් එක කියන එක දාන්න පුළුවන්. කියන්නේ ඒක අපි අනාරක්ෂිත අවස්ථාව වෙලා දවස් 5ක් ඒ කියන්නේ 5120ක් ඇතුළත අපිට ඒක ඇතුල් කරන්න පුළුවන්. සමහර අය මං හම් වෙලා තියෙනවා ඊළඟට එහෙම අනාරක්ෂිත එකක් වෙලා තියෙන බබාලත් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? ඉක්මනට ක්ලිනික් එකට ඇවිල්ලා ලූප් එකක් දාගන්න. ඊපස්සේ දාගෙන ඉගිලා ඒක දිගටම තියාගන්නවා කවදා හරි දවසක උත්සප් චක්‍රේ නතර වෙනවා. එතකොට ලෙහෙසිම ක්‍රමය අපිට හදිසිම අවස්ථාවක් වුණේ ඉක්මනට ෆාමසියට ගිහිල්ලා හරි ඉමර්ජන්සි කන්ට්‍රසෙප්ටිව් පිල් එක පෙත්ත හරි දෙක හරි ගන්න. එක පෙත්ත නම් ඒ එක පෙත්ත පැය 72ක් ඇතුළත ගන්නවා. පෙති දෙක නම් ඒ පෙති දෙකම අවශ්‍ය නම් එකට ගන්න පුළුවන්. එහෙම නැත්නම් එක පෙත්තක් අරගෙන හරියටම පැය 12කින් අනිත් පෙත්ත ගන්නවා. එහෙම අමතක වෙනවා නම් පෙති දෙක එකට ගත්තර කමක් නැහැ. දැන් සමහර අය අහන ප්‍රශ්නයක් තමයි එක පෙත්තද හොඳ දෙක පෙති දෙකද හොඳ කියලා. ඒකේ කිසි වෙනසක් නැහැ. සමාන එක පෙත්තක් බිව්වත් එකයි පෙති දෙකම බිව්වත් එකයි. දෙකෙන්ම ලැබෙන්නේ එකම ආරක්ෂාව තමයි. මතක තියාගන්න ඕනේ ඒක 98% ආරක්ෂාව තියෙන එක 100% ආරක්ෂාවක් නැහැ. මම මෙහෙ වැඩ කරන කාලේ ඉස්සරහ හැපි ලයිෆ් එකට කවුද කෝල් කරලා කියනවා මම මේ පෙත්ත ගත්තා, දැන් මම ප්‍රෙග්නන්ට් වෙලා වයිෆ් බබා හම්බුණාම අපිට තියාගන්න. මොකද මේක මේ ගියා හිතලා තියෙන එක 100% ආරක්ෂිතයි. මේ ලෝකෙ කිසිම මෙතඩ් එකක් 100% ආරක්ෂා නැහැ. එන හැම මෙතඩ් එකේම 0.1ක හරිය ප්‍රෙග්නන්ට් වෙන්න chance එකක් තියෙනවා. 100%ක්ම යම් කිසි කෙනෙකුට ආරක්ෂාවක් අවශ්‍ය නම් හොඳම දේ තමයි ලිංගික සම්බන්ධතාවයක් ඇති නොකරගෙන ඉන්න එක තමයි 100%ක්ම තියෙන එකම ආරක්ෂිත ක්‍රමය. ඔව් එදිටුමිනි, දැන් අපි කතා කරද්දී අපිට පැහැදිලිව චිදක් තමයි මේ සම්බන්ධයෙන් සමහර වෙලාවට හරි තොරතුරු සමාජගත වෙලා නැහැ. සහ ඒ නිසා ඇතිවෙච්ච මේ මිත්‍යා මත සහ වැරදි මත ගොඩක් තියෙනවා කියන එක. ඔබතුමිය දැනට ඔබතුමිය වෙත ඇවිල්ලා තියෙන අයගෙන් ඔබතුමියට මොනවද කියන අත්දැකීම් තියෙන්නේ? මොනවද ඒ වගේ වැරදි සහ මිත්‍යා මත නිවැරදි කළ යුතු සහ ඒවල ඒවත් එහා සම්බන්ධ හරි තොරතුරු මොකක්ද කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. ඔව්, ගොඩාක්ම වෙලාවට ඇවිල්ලා තියෙන්නේ පෙති ගත්තොත් අතට කරල් දැම්මොත් මහත් වෙනවද කියන එක. ඇත්තටම ඒ ක්‍රම දෙකෙන් කිසිම කෙනෙක් මහත් වෙන්නේ නැහැ. අර ඒ දෙකේම තියෙන ප්‍රොජෙස්ටරෝන් හෝමෝන් එක නිසා අපිට බඩගිනි වෙනවා. ඒක බඩගිනි වුණාම අපි මොකද කරන්නේ? සමහර වෙලාවල් වලට අපි සාමාන්‍යයෙන් කන මේන් මීල් එක ප්‍රධාන ආහාරය වැඩියෙන් කනවා. එහෙම නැත්නම් බඩගිනි වෙන හැම අවස්ථාවෙම ගිහිල්ලා කනවා. එතකොට අපි මහත් වීමක් වෙනවා. නැතුව පෙත්ත අරගෙන පෙත්ත බිව්වයි කියලා හරි අතට කරල් දැම්මයි කියලා හරි කිසිම දවසක මහත් වීමක් වෙන්නේ නැහැ. ඒක වැරදි මතයක්. එතකොට ගොඩක් ඇවිල්ලා දැන් සමහර ඇවිල්ලා කියනවා මම පෙති ගන්නවා එතකොට මම කෙට්ටු වෙනවා කියලා. තවත් සමහර අය ඉල්ලගෙන මහත් වෙනකොට පෙති වලට දෙකම කරන්න බෑනේ. ඒකට කෙට්ටු වෙන එක්කන කතා කරපුවාම එයා උදේ 4ට නැගිටලා වැඩ කළා රෑ 10ට නිදාගන්න. මහත් වෙච්ච එක්කෙනෙක් ගත්තාම ආ බැඳෙන් පස්සේ ડોක්ටර් වැඩ කරන්නේ නැහැ, ගෙදර ඉන්නවා. ඉතින් ටීවී බලවල ඉඳගෙන කකා ඉන්නවා. ඒකට ඒගොල්ලන්ගේ ලයිෆ් ස්ටයිල් එක නිසා තමයි යා මහත් වෙන්නේ. එහෙම නැතුව ඒ ක්‍රමය නිසා මහත් වෙන්නේ නැහැ. දෙවැනි එක තමයි මේ
ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි මේ ක්‍රමය, මේ පවුල් සැලසුම් ක්‍රම, ස්පෙෂලි හෝමෝන ක්‍රම පාවිච්චි කරාම බබාලා හම්බෙන්නේ නැති වෙනවා. ඒකත් ලොකු මිත්‍යා මතයක්. මට ඕන තරම් ඒවා හම්බෙලා තියෙනවා. පෙති ගන්න අතරම පෙති දවස් කීපයක් අමතක වෙලා ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නවා. ඒකට අනික් එක මතක තියාගන්න ඕනේ, දැන් ගොඩක් වෙලාවට පෙති ගන්න පළවෙනි දරුවකද පහු කරන්නේ. ඒකට ඒගොල්ලන් බැඳ ගමන්ම කොහොමදවත්ම try කරලා නැහැ බබෙක් හදන්න. එතකොට ඒගොල්ලන් පෙති අරගෙන සමාහට බැඳ ගමන් try කරත් මාස කීපයක් යන්න පුළුවන්. ඒක පෙති අරගත්තයි කියලා කවදාවත් පහුවීමක් වෙන්නේ නැහැ. මම තව වැඩ කරපු තැනක බබාල නැති අයට උදව් කරන එක තමයි කරේ. එතන ආපු කයගේ 1.1%වත් කිසිම ක්‍රමයක් පාවිච්චි කරලා නැහැ. උනාට බබාල නැහැ. එතකොට අපි ගන්න ක්‍රමය ගැන ගොඩාක් කන්ෆිඩන්ස් එකක් තියෙන ඕනේ. කියන්නේ අපි ඒ ගන්න ක්‍රමෙන් අපි කන්ෆිඩන්ට් එකක් එක්ක තමයි ගන්න ඕනේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? ගොඩක් වෙලාවට ඔය පවුල් සැලසුම් ක්‍රම හෝමෝන ක්‍රමයක් පාවිච්චි කරපු අයට බබාල නැති වෙනවා කියලා කියන්නේ අපි ඒ ක්‍රමය හොඳට පාවිච්චි කරන ඒ කාලේ ආරක්ෂා වෙලා ඒක නවත්තන. නවත්තලා බබෙක් try කරන. ඒකට කොහොමත් අපිට පහු වෙන්න පුළුවන්. ඒකට මාසයක් දෙකක් පහු වෙනකොට වටේ පිටේ ඉන්න ඔක්කොම පටන් ගන්න. ඔයා මේක ගත්ත නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට ඔයත් හිතන්නේ. ඒගොල්ලොත් හිතන්න පටන් ගන්නවා ඒක නිසා. එතකොට අපේ stress level එක වැඩි වෙනවා. ඒක වැඩි වෙලා hormone imbalance එකක් වෙලා පහු වෙනවා. මිසක් ක්‍රමය නිසා එහෙම පහු වීමක් වෙන්නේ නැහැ. ඉන්ජෙක්ෂන් එකම මෙතඩ් එකක්වත් එකම ක්‍රමයක්වත් බබාල හිටින එක නැති කරන්නේ නැහැ. කියන්නේ කවදා හරි දවසක බබාල පහු කිරීමක් වෙනවා. ඉන්ජෙක්ෂන් එකේ නැතිවීමක් වෙන්නේ. ඉන්ජෙක්ෂන් ගහපු අය වුණත් බබාල ආපු දෙවෙනි බබා හරි තුන්වෙනි බබා හරි හම්බෙලා තියෙනවා. ඉතින් පහු වීම පමණයි කරන්නේ, නැතිවීමක් වෙන්නේ. ඉන්ජෙක්ෂන් එකේ මහත්ය. අනික එක ලූප් එක ගොඩාක් හයර තියෙන ලූප් එකේ තියෙන ප්‍රශ්න තමයි ලූප් එක දාපුවම සමහර වෙලාවල ඩොක්ටර් එක දැම්මම කොහේ හරි යයිද අනම්මනම් හරි. ඊට පස්සේ යන සමහර අකුණු වදීද කප තියෙන නිසා. ඒව ඔක්කොම මිත්‍යා මත. එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒක ගර්භාෂය ඇතුළේ දාලා තියෙන චූටිම එකක්. මම හරි ඉස්සර පෙන්නවා වගේ මගේ අල්ල උඩට තියන්න පුළුවන් සයිස් පොඩි එකක්. ඒකද ඒක ඇතුලේ තියෙනකම් මුකුත් වෙන්නේ නැහැ. මේක මේ කප තිබ්බයි කියලා එහෙම නැති අපි ඇඳගෙන යන්නේ වට වදින්න ඕනනේ මේ මේ මොනවා හරි. තවත් සමහර යන ස්විමින් යනකොට ඒක කොහෙවත් යනවද? කොහෙවත් යන්නේ. දැන් හොඳ ඩොක්ටර් කෙනෙක් ගාවට කියලා වෛද්‍යවරයෙක් ගාවට කියලා එක දැම්මොත් ඒක හරියටම ගර්භාෂයේ මෙම ඇතුළට දාන්න. ඒකෝටි ඒක එතනින් කොහෙවත් යන්නේ නැහැ. සමහර අවස්ථාවලදී දාන වෛද්‍යවරයා සමහර විට ඒක වැරදි විදියට දැම්මොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම නැත්නම් දා ඒ ලූප් එක දැම්මයින් පස්සේ ඒ තැනම ඉන්නවා, කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේ ඒක ගොඩක් හොඳ ක්‍රමයක්. මොකද ඒක අවුරුදු 10ක් තියාගන්න පුළුවන්. දැන් සමහර වෙලාවට අපි 12ක් වුණත් තියාගන්න පුළුවන්. ඒකට ඒක කිසිම හෝමෝන එකකුත් නැහැ. තමන්ගේ ඔසප් චක්‍රයත් හරියාකාරව තියෙනවා. ඒක දිගටම තියෙනවා අවුරුදු 12ක්. තවත් සමහර අයට තියෙන ප්‍රශ්නේ තමයි දැන් ඔය පෙති ගන්න එක ජඩේල්, එහෙම නැත්තම් ඉන්ජෙක්ෂන් ගන්නකොට පීරියඩ් නැති වෙනවා. ඒකට ඒගොල්ලන් ඇවිල්ලා අහනවා ડોක්ටර් පීරියඩ් මට හැදෙන්නේ නැති නිසා මම මහත් වෙනවා. ඉර්වසහිත වෙලගෙන මට පීඩියඩ් හැදී වෙන නිසා මට පිළිකාවක් හැදේ. එහෙම වෙන්නේ නැහැ. දැන් ඇත්තටම කියනවා නම් පීඩියඩ් අපිට ඔසප් වීමක් වෙනවා, ඇතුලේ ලේ යනවා කියන්නේ මාසෙන් මාසෙට අපේ ගර්භාෂය ඇතුලේ විත්තිය වර්ධනය වෙලා ඒක කැඩිලා යනවා. ඒකට හෝමෝන ක්‍රම වගේන් කරන්නේ ගර්භාෂය ඇතුලේ විත්තිය තුනී කරනවා. ඒ තුනී කරන නිසා තමයි අපිට අර ඔසප් වීමක් වෙන්නේ නැත්තේ. ඒකට එහෙම උනායි කියලා ඔසප් නෝනායි කියලා අපේ ඇඟම හත් වෙන්නේ නැහැ. ඒක අර අපිට හිතෙනවා හැම එකක් වෙනවා කියලා හිම වෙන්නේ නැහැ. ඒක ඒක මතක තියාගන්න ඕනේ. ඒක එහෙම දෙයක් වෙන්නේ නැහැ. දැන් අනික් එක තමයි පෙති ගන්නකොට, ජඩේල් ගන්නකොට, ඉන්ජෙක්ෂන් ගන්නකොට ඩිම්බ කෝෂ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඒක නිසා ඩිම්බ කෝෂ පිළිකා වලින් ආරක්ෂා කරනවා. ඒ ක්‍රම තුනෙන්ම ගර්භාෂය ඇතුල් විත්තිය තුනී කරනවා. එතකොට ගර්භාෂය පිළිකා වලින් ආරක්ෂා වෙනවා. ඒ දෙකෙන්ම අපිට ආරක්ෂාවක් තමයි ඇත්තටම තියෙන්නේ. එකම දේ තමයි තියෙන්නේ අර පෙතිවල ඊස්ට්‍රජන් තියෙන නිසා සමහර පොත්පත්වල ලියලා තියෙනවා අර පියයුරු පිළිකා වැඩි වෙනවා කියලා. ඒ වුණත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ පියයුරු මගේ අම්මට පියයුරු පිළිකාවක් තිබ්බට මට පෙති ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නෑ. මට පියයුරු පිළිකාව තිබ්බොත් විතරයි ගන්න හොඳ නැහැ. يعني ඒක රිස්ක් එකක් විතරයි. يعني එහෙම රිස්ක් එකක් තියෙනවා කියලා. අපිට කොහොමදරෝ පාර ඇවිදින් යනවා නැත් ඇක්සිඩන්ට් වෙන රිස්ක් එකක් තියෙනවා.
ඒවනට අපි මැරි ඇක්සිඩන්ට් වෙන්නේ නැහැ. ඒ වගේ රිස්ක් එක විතරයි. ඒ නිසා ඒවර සමහර අය හිතන්නේ අර ඔසප් වීමක් හැදෙන්නේ නැති නිසා අපිට පිළිකාවක් හැදෙනවා කියලා. ඒක බොරු කතාවක්. ඔසප් වීම හැදෙන්නේ නැහැ කියන්නේ ගර්භාෂය ඇතුළ විත්තිය වර්ධනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගර්භාෂය ඇතුළ විත්තිය ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඒ කියන්නේ අපිට හැදෙන්නේ නැති එකකින් ආරක්ෂාවක් වෙන්නේ පිළිකා වලින් ආරක්ෂා වීමක් තමයි වෙන්නේ. වෛද්‍යතුමියනි, ඒත් එක්කම අපේ ඊළඟ ප්‍රශ්න තමා මදසරුභාවය. මදසරුභාවය කියන්නේ කුමක්ද සහ ඒකට ඒ මදසරුභාවය කියන තත්ත්වයට පිළියම් මොනවාද කියන ප්‍රශ්නය. දැන් මදසරුභාවය කියන්නේ ඇත්තටම ඒකත් පවුල් සැලසුමේ කොටසක්. දැන් අපි මදසරුභාවය කොටස් දෙකකට වෙන් කරනවා. ඒ කියන්නේ වයස 35ට අඩු කාන්තාවක් නම් කියන්නේ අවුරුද්දක් අපි try කරන්න ඕනේ. කියන්නේ සතියට 3-4 පාරක් විතර ලිංගිකව එකතු වෙලා අනාරක්ෂිතව මුකුත්ම ක්‍රමයක් පාවිච්චි කරන්න නැතුව එකතු වෙලා ඒත් අපිට අවුරුද්දකුත් අපි බලලා අපිට බබෙක් නැත්තම් දැන් අවුරුද්ද ගන්න අපි පවුල් සැරසම අවුරුදු දෙකක් පාවිච්චි කරලා ඊට පස්සේ එක නැවැත්වෙන් පස්සේ තමයි අවුරුද්ද ගන්න ඕනේ. අවුරුද්දකුත් බලලා අපිට බබෙක් හිටියේ නැත්තම් අපි වෛද්‍යවරයෙකුට යන්න ඕන. දෙවැනි එක තමයි අවුරුදු 35ට අඩු නම් හරි අපිට මොකක් හරි abortion එකක් හරි වෙලා තියෙනවා නම් ඒ අතරතුර 35ට වැඩි abortion එකක් වගේ වෙලා තියෙනවා නම් සත්‍යයට 33-34 ගමනකුත් ලිංගිකව එකතු වෙලා ඒත් බබෙක් හිටියේ නැත්තම් මාස 6ක් බලලා අපි වෛද්‍යවරයෙකුට යන්න ඕන. එහෙම නැතුව මාසයක් විතරක් try කරලා අපි වෛද්‍යවරයෙකුට යන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ඇත්තටම ෆෝලික් ඇසිඩ් ගන්න ඕන, හොඳ න්‍යූට්‍රිෂන් මීල් එකක් අරගෙන ස්ට්‍රෙස්ලස් වෙ ඉඳලා එකම දේ තමයි අපි දෙන්නාම කතා කරලා තීරණය කරන්න ඕනේ දැන් අපේ කාලයද කියලා. මට සමහර වෙලාවට හම් වෙලා තියෙන මහත්තයර බබාල ඕන, නෝනට ඕනේ නෑ, නෝනට ඕන මහත්තයට ඒ වගේ වෙනකොට ඉතින් අර සමහර අය මගෙන් ඇවිල්ලා අහනවා මම ක්‍රමයක් පාවිච්චි කරන්නද ડોක්ටර් මෙයාට නොතේරෙන එහෙම වැඩක් නැහැ දරුවෝ එක්කනේ ස්ට්‍රෙස් නේ ඉන්නේ. ඒක ඔක්කොම කතා කරලා බලලා එහෙම බබෙක් හදාන try කරන්න ඕනේ. මා අවුරුදු 35ට අඩු නම් සතියට 3-4 වැරයක් try කළා අවුරුද්දක් ඉඳලත් බබෙක් හිටියේ නැත්නම් වෛද්‍යවරයෙකුට යන්න ඕනේ. අවුරුදු 35ට වැඩි නම් සතියට 3-4 ගමනක් එකට ඉඳලා මාස 6කුත් හරි ගියේ නැත්නම් තමයි වෛද්‍යවරයෙකුට යන්නේ. එතකොට තමයි අපි මද සරුයි කියලා කියන්නේ. එහෙම නැතුව මාසයක් දෙකක් හැදිලා ගොඩාක් අය කරන්නේ මාසයක් දෙකක් බලනවා බබෙක් නැත්නම් වෛද්‍යවරු ගාවට යනවා. එතකොට මොකද වෙන්නේ වෛද්‍යවරයා ඒ දවසේ ඉඳන්ම ඇත්තටම බෙහෙත් ගන්න පටන් ගන්න. එහෙම නැතුව අපි හරියට කාලයක් try කරලා බලලා ගියා නම් අපි නිකම්ම pregnant වෙන්න තියෙන අවස්ථාව වැඩි. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. අපිට මේ හා සම්බන්ධව අපි කලින් කතා කරපු මාතෘකාවට සම්බන්ධව තව ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. පළවෙනි දරුවා ලැබීමෙන් පසුව කිරිදන අවධියේ සිට භාවිතා කිරීමට සුදුසු උපත් පාලන ක්‍රම පිළිබඳවද පැහැදිලි කිරීමක් කරන්න. ඔව්. එතකොට දැන් පළවෙනි දරුවා උපතෙන් පස්සේ හරි පළවෙනි හරි දෙවෙනි හරි දරුවා උපතෙන් පස්සේ අපි ක්‍රම පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් අපි කියන්නේ අතට දාන කරල් ඒකේ ප්‍රොජෙස්ටරෝන් විතරයි තියෙන්නේ. ඉන්ජෙක්ෂන් එක වගේවා බබාට සති 6ක වෙලේ ඉඳන් ගන්න පුළුවන්. අපිට ඒක සායනයකට ගිහිල්ලා ගන්න පුළුවන්. කරල් දාන එකවත් අත ඉන්ජෙක්ෂන් ගහන එක අපි බබාට කිරි දෙනවා නම් සති 6 ඉඳන් ගන්න පුළුවන්. ලූප් එකත් සති 6ක වෙලේ ඉඳන් ගන්න පුළුවන්. සමහර අය ලූප් එක පැය 48ක් ඇතුළත උනත් හොස්පිටල් එකේ දාලා එවන්න පුළුවන්. ඒකවල තමන්ට අවශ්‍ය නම් සමහරවිට සීස වගේ කරනකොට සමහර ડોක්ටර්ස් ලූප් එකක් දාලා එවනවා. ඒකට ලූප් එක දාන්න පුළුවන් පැය 48ක් ඇතුළත. එහෙම නැත්නම් සති 6කට පස්සෙත් ලූප් එක දාන්න පුළුවන්, ඉන්ජෙක්ෂන් එක ගහන්න පුළුවන්, ඊට අමතරව අතට දාන කරල් දාන්න පුළුවන්. ඒ වුණාට පෙති ගත්තොත් අපිට පෙතිවල ඊස්ට්‍රජන් හෝමෝන් එක තියෙනවා. ඒ ඊස්ට්‍රජන් හෝමෝන් එක තියෙනකොට මොකද වෙන්නේ? අපේ බබාට දෙන කිරියම් අම්මගේ කිරි අඩු වෙන්න පුළුවන්. ඉතින් අම්මගේ කිරි අඩු වෙන නිසා අපි සාමාන්‍යයෙන් කියන්නේ බබාට කිරි දෙනවා නම් ඊස්ට්‍රජන් තියෙන පෙති ගන්න එපා කියලා. ඒ කියන්නේ සාමාන්‍ය ලංකාවේ තියෙන්නේ පෙතිවල ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් දෙකම තියෙනවා.
පිටරටවල තියෙන ප්‍රොජෙස්ටරෝන් ඔන්ලි පිල් කියලා එකක්. ඒක නම් සති තුනේ ඉඳන් ගන්න පුළුවන්. බට් ලංකාවේ තියෙන ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් දෙකම තියෙන එක මා බබාට මාස 6ක් වෙනකන් ගන්න හොඳ නැහැ. මොකද අපි කියන්නේ මාස 6ක් වෙනකන් බබාට එක්ස්ක්ලූසිව් බ්‍රෙස්ට් ෆීඩින්. ඒ කියන්නේ බබාට වතුර, ජූස් මුකුත් දෙන්න එපා. අම්මගේ කිරිම පමණක් දෙන්න කියලා. ඒකෝට ඒ අවස්ථාව නිසා අපි එපා කියනවා. මාස 6න් පස්සේ අපි කියනවා අනික් ආහාරත් පොඩ පොඩ පටන් ගන්න කියලා. ඒකෙන් පස්සේ පෙටි ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මාස 6න් පස්සේ අපි අනික් ආහාර දෙන නිසා මාස 6ක් වෙනකන් පෙටි ගන්න එපා කියලා තියෙනවා. ඒ ඉස්සෙල්ල ගන්න ඕන නම් අර ඕනම ක්‍රමයක් ගන්න පුළුවන්. බබාලා ඇති කියලා හිතනවා නම් අපිට ඇත්තටම LRT ඒ වගේ දේවල් උනත් කරගන්න පුළුවන්. ගොඩාක් අය අහන ප්‍රශ්නයක් තමයි අර මේ හදිසි අවස්ථාවේ ගන්න පෙති ගත්තට කමක් නැද්ද කියලා. ඒවා බබාට කිරි දෙන අවස්ථාවේ ගන්න පුළුවන්. ඒ මුක උනත් අර නිතර නිතර ගන්නෙ නැතුව ක්‍රමයකට යන්නේ කොහොඳයි. ඒ අපිට අවශ්‍යම නම් අපිට ඒක හදිසි අවස්ථාවක් වුණොත් ඒක ගැනීමට කිසිම ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය සත් බබා හම්බෙලා සති 6ක් යනකම් අපිට ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන රිස්ක් එක ගොඩාක් අඩුයි. කියන්නේ ගොඩක් අයට ඔසප් වීමකුත් ඇති වෙන්නේ නැති නිසා. ඒ නිසා ඒ සති 6 අපි ගොඩක් වෙලාවට ඒක අපි රිස්ක් එකක් නැහැ කියලා තමයි තියෙන්නේ. ඒ වුණත් යම් කිසි කාන්තාවකට ඒ සති 6 තුරට ඔසප් වීමක් පටන් ගත්තොත් එතකොට රිස්ක් එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔසප් වීමක තුනේ නැත්නම් සති 6කින් පස්සේ සති 6ක් වුණාම අපිට ගිහිල්ලා ඕනම ක්‍රමයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ පෙති ඇරෙන්න ලූප් එක අතර දාන කරල් ඉන්ජෙක්ෂන් එක ඔක්කොම ගන්න පුළුවන්. වෛද්‍යතුමියනි අපි අපිට අහන්න අද තියෙන අවසාන ප්‍රශ්නේ ඊට පස්සේ අපිට වෙලාව බලලා අපිට ඕපන් කරන්න පුළුවන් අපේ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රශ්න වලට තවදුරටත්. නමුත් ඊට කලින් අහන්න තියෙන අවසාන ප්‍රශ්නේ තමයි ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව ගැටලු මතු වුණත් එහෙම ඒ ගැන දැන් තොරතුරු දැනගන්න යම් කෙනෙක්ට උවමනා නම් කොහෙටද අපි යොමු වෙන්න ඕනේ? හා එහා සම්බන්ධ සේවා ලබා ගන්න උවමනාවක් තියෙනවා නම් කොයි වගේ ස්ථානවලටද අපිට යොමු වෙන්න හැකියාව තියෙන්නේ ලංකාවේ? ඇත්තටම පවුල් සංවිධාන සංගමයට බුලස් ලේන් එකේ ක්ලිනික් එකක් තියෙනවා. පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානේ එතෙන්ට එන්න පුළුවන්. ඒක සතිය දවස්වල නියුක්ත කරලා තියෙනවා. ඊට අමතරව කොග්ගල, බියගම, නුවරඑළිය, මඩකලපුව වගේ ස්ථානවලත් අපිට වෙනම සුව සේවා ක්ලිනික්ස් තියෙනවා. එතකොට ඒවට ගිහිල්ලා Tamanට සේවාව ගන්න පුළුවන්. අමතරව ලංකාව වටේ 400කට වඩා MOH ක්ලිනික්ස් තියෙනවා. ඒ MOH ක්ලිනික් එකකට ගියාම ගන්න පුළුවන්. ඒ හැම එකේම තියෙනවා ඉන්ජෙක්ෂන් එක, ලූප් එක, පෙති, කොන්ඩම් ගන්න පුළුවන්. ඒ MOH එකටම අනුයුක්ත වෙලා තියෙන PHI ගෙන් කොන්ඩම් ගන්න පුළුවන්. මිඩ්වයිෆ් ගෙන් අර පෙති, ඊට අමතරව කොන්ඩම්, ඉමර්ජන්සි කොන්ට්‍රසෙප්ටිව් ගන්න පුළුවන්. ප්‍රයිවට් ක්ලිනික්ස් උත් තියෙනවා. ඊට අමතරව එල්ලා ෆැමිලි හෙල්ත් බියුරෝ එකේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ක්ලිනික් එකක් තියෙනවා. කාසල් ස්ට්‍රීට් හොස්පිටලේ ගොඩාක් අර ලොකු ඉස්පිරිතාලවල දැන් පවුල් සැලසුම් ක්ලිනික්ස් තියෙනවා. ඒවට ගිහිල්ලා ගන්න පුළුවන්. ප්‍රයිවට් අර ප්‍රසව නාරි වෛද්‍යවරුන්ගෙන් ගන්න පුළුවන්. පවුලේ වෛද්‍යවරුන් සමහර අය ඒක දෙනවා. ඒ ඔක්කොටම යන්නත් අමාරුම නම් අපිට පෙති ගන්න පුළුවන්, කොන්ඩම් එක, ඉමර්ජන්සි කොන්ට්‍රසෙප්ටිව් පිල් එක, ඒව ඔක්කොම ෆාමසි එකට ගියොත් ගන්න පුළුවන්. මොකද ඒවා ඕවර් ද කවුන්ටර් ගන්න පුළුවන් ඩ්‍රග්ස්. ඒකට ඒගොල්ලන් අපිට හදිසියක් වුණොත් වෛද්‍යවරයෙක් හොයන්න යන්න ඕනේ නැහැ. ෆාමසියට ගිහලේ ඒ තුනම ගන්න පුළුවන්. මට තව එකක් කියන්න තියෙනවා පවුල් සැලසුම ගැන. ඇත්තටම පෙති ගන්නවා නම් ගොඩාක් අය අහනවා කොච්චර වයසක් වෙනකන් ගන්න පුළුවන්ද කියලා. පෙති අපිට අවුරුදු 50 වෙනකන් ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට හැම වෙලේම කියන එකක් තමයි අවුරුදු 40න් පස්සේ අපිට ප්‍රෙෂර් දිය වැඩියා වගේ හැදෙන්න පුළුවන්. ඒ පෙති ගන්න නිසා නෙමෙයි අපිට කොහොමත් හැදෙන්න පුළුවන් නිසා. ඒක අපි හැම වෙලේම කියන්නේ 40න් පස්සේ අපි දිගටම පෙති ගන්න බලාපොරොත්තු වෙනවා නම් ගිහිල්ලා අපි බ්ලඩ් ටෙස්ට් කරලා ප්‍රෙෂර් තියෙනවද, කොලෙස්ටරෝල් වගේ තියෙනවා, ඒ මුකුත්ම නැත්නම් අවුරුදු 50 වෙනකන් ගන්න පුළුවන්. ඉන්ජෙක්ෂන් එකත් අවුරුදු 50 වෙනකන් කිසිම ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන්. ජඩෙල් එක, ඒ කියන්නේ අත්තට දාන කරල් ඉම්ප්ලනෝන් ද ජඩෙල් දේ ඕනම එකක් අවුරුදු 55 වෙනකන් ගන්න පුළුවන්. ලූප් එක අපිට අපේ ඔසප් චක්‍රය නතර වෙනකම්ම දිගටම ගන්න පුළුවන්. ඒ කියන්නේ වයසක් කියලා එකක් නැහැ. ඒක බය වෙන්න ඕනේ. අපි ඔසප් චක්‍රය
හැටේ දිනන් අතරුනේ නගන්න අතර ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ දිගටම ගන්න පුළුවන්. 50 ඉන්ජෙක්ෂන් එකයි තමයි 50 දින නවත්තන්න ඕනේ. අතර ගන්න කරල් 55 වෙනකන් ගන්න පුළුවන්. ලූප් එක අපි ඔසප් වීම නතර වෙනකම්ම දිගටම ගන්න පුළුවන්. ඔව්යිද තමයි මම හිතන්නේ අපිට අවසාන වශයෙන් තව එක ප්‍රශ්නයකට ඉඩ තියෙනවා. අපිට ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් තමයි විවාහක හෝ අවිවාහක භව මත පදනම් වෙලා අපිට පවුල් සැලසුම් ක්‍රම භාවිතයට බාධාවක් තියෙනවද කියලා. ඇත්තම එහෙම බාධාවක් නැහැ. මොකද පවුල් සැලසුම කියන්නේ ප්‍රෙග්නන්ට් නොවී ඉන්න එකනේ. මොකද අපි විවාහකද අවිවාහකද කියන එකක් නැහැ. අපි දැන් සමහර අය අවිවාහකව එකට ඉන්න අවස්ථාවන් තියෙනවා. ඒක හරිද වැරදිද කියන එක අපිට කිසිම අදාළත්වයක් නැහැ. අපිට තියෙන එකම දේ තමයි ඒගොල්ලන්ව ආරක්ෂා කරන එක විතරයි. මොකද අපි අවිවාහක නම් අපි ඒක යම් කිසි කාලයක් තිබිලා නැති වෙන්න පුළුවන්. මට ප්‍රශ්නය තමයි ළමයි එහෙම අවස්ථාවක් තියෙනවා නම් ඒගොල්ලන් එතන ප්‍රෙග්නන්ට් වුණොත් එතකොට මොකද කරන්නේ? අවිවාහකත්වයක් තියෙනවා, ගෙදරට කියන්න බෑ. එතකොට අපිට ඒක අයින් කරගන්න වෙනවා, ගබ්සාවක් කරගන්න වෙනවා. ඉතින් ඒක ගොඩාක් ආනාරක්, ඒක කරගන්න බැහැනේ ලංකාවේ. ගොඩාක් අමාරු කරගන්න පුළුවන්, ඊපස් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ වගේ අවස්ථාවක් වුණා තමන් දන්නවනේ අපි ලිංගික හැසිරෙනවා, සමහර අය යාළු වෙනවා. ඒ කවම කවදාවත් බඳිනකම් වෙන්නේ නැහැ, බත් සමහර අය මේ අවස්ථාවන් වෙන්න පුළුවන්. එතකොට හොඳම දේ තමයි අපි මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරලා ආරක්ෂා වෙන්නේ. ඒ වගේම තමයි මට හම්බ වෙලා තියෙනවා ළමයි, ඒගොල්ලන් ප්‍රෙග්නන්ට් වෙච්ච ළමයි හම්බ වෙලා තියෙන ඔය වගේ අවස්ථාවක් නිසා. අනික එක තමයි ඒගොල්ලන් දන්නේ නැහැ. ඒගොල්ලන් හිතන්නේ එහෙම එකක් වුණොත් සමහර ක්ලිනික්ස් වලට ගියොත් බනි කියලා. ඒක නිසා ඒගොල්ලන් අහන්න යන්නේ නැහැ. ඒක නිසා අමාරුව වැටෙනවා. තවත් සමහර අය එහෙම වෙලා ලිංගික සම්ප්‍රේෂණ රෝග හදාගෙන තියෙනවා. ඒකට අවිවාහකද විවාහකද නෙමෙයි තියෙන ප්‍රශ්නේ. අපි යම් කිසි ලිංගික සම්බන්ධතාවයක් පවත්වනවා නම් ආරක්ෂා වීම විතරමයි අවශ්‍යතාවය. එතකොට අපි කරන්න තියෙන ඒක ගැන අර කොයි විදියකටවත් හිතන්නේ නෙමෙයි. අපිට තියෙන්නේ මේ පුද්ගලයන් ආරක්ෂා කරලා ඒගොල්ලන්ට දැනුම දීලා ඒගොල්ලන් අර එහෙම ප්‍රෙග්නන්ට් වෙන එකෙන් වළක්වන එක, ලිංගික සම්ප්‍රේෂණ රෝගය වළක්වා ගැනීම තමයි අපේ යුතුකම. මොකද නැත්තම් ඒක වෙන දෙයක් වුණොත් ඉතින් මේ කොහෙන් කෙලවර වෙයිද කියලා අපිට කියන්න බැරි නිසා. ඒත් එක්ක මට තව පොඩි ගැටලුවක් පැන නැගුණා. දැන් අවුරුදු 16 18 අවුරුදු 16 අර කැමැත්ත දීමේ වයස කියලා ලංකාවේ සලකන නිසා දැන් ඒ අවුරුදු 16 18 අතර කාලයේ ඉන්න කෙනෙක්ට පවුල් සැලසුම් ක්‍රම භාවිත කරන්න පුළුවන්ද? මොන හරි බාධාවක් තියනවාද? සෞඛ්‍යමය වශයෙන් හෝ අනිත් නීතිමය වශයෙන් හෝ සෞඛ්‍යමය වශයෙන් හරි මන් දන්න තරමට සෞඛ්‍යමය වශයෙන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මට හම්බත් වෙලා තියෙනවා එක දවසක් අම්මා කෙනෙක් ළමයෙක් එක්කන් ආවා, මේ අවුරුදු 16යි, එයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. ඉතින් ඒක නිසා ડોක්ටර් මට තියෙන එකම දේ මෙයා ආරක්ෂා කරගන්න එක විතරයි කියලා අපිට කියලා ජඩෙල් එකක් දාගෙන ගියා. ඒ වගේ ජඩෙල් දාන්න පුළුවන්, කොන්ඩම් පාවිච්චි කරන්න පුළුවන්, පෙති පාවිච්චි කරන්න පුළුවන්, ඉන්ජෙක්ෂන් එක වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක මොකද අර අවුරුදු 16 එක්කෙනෙක් නම් ඉන්ජෙක්ෂන් එක ගහලා වුණත් අවුරුදු 20 වෙනකන් ගහලා 20 21 වගේ කම් වෙන එක ඇත්තටම ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඕන එකක් ගන්න පුළුවන්. ඉතින් මේ මාර 16යි 18යි කියලා නොගෙන ඉන්නවට වඩා එහෙම අර අම්මා වගේ එහෙම තේරෙනවා නම් එහෙම සම්බන්ධතාවයක් තියෙනවා කියලා මුන් 18 වෙනකන් බඳින්නත් නැහැනේ. ඒක නිසා ආරක්ෂා කරලා දෙන එක හොඳයි. නීතිමය වශයෙන් උත් මම දන්නවා එකම සැරයක් අර පොඩි ප්‍රශ්නයක් වුණා අර එහෙම වෙලා මිඩ්වයිෆ්ලා වගේක් මම හිතන්නේ ඉමර්ජන්සි කොන්ට්‍රසෙප්ටිව් පිල්ස් එහෙම දීලා නඩුවකුත් දාලා ඒ වුණාට ඒකෙදිත් අන්තිමට තීරණය වෙච්ච එක තමයි අර සෞඛ්‍යමය පැත්තෙන් ගත්තොත් ඒ මිඩ්වයිෆ් කරලා තියෙන්නේ හරි දෙයක් කියලා. ඒක නිසා ඒකේ දෙන්දි ලීගල් ඉෂුව එකේදි ගත්තේ සෞඛ්‍යමය පැත්ත තමයි. මේක මේ මොකක්වත් අර සම්බන්ධතාවය අපි ප්‍රමෝට් කරන්න යන එකක් නෙමෙයි. අර ඇත්තටම ඒ දරුවන්ගේ ආරක්ෂා වෙනුවෙන් තමයි ඒක කරේ කියන්නේ. ස්තුතියි වෛද්‍යතුමනි. මං හිතන්නේ අද දවසට තියෙන කාල වේලාවත් අපිට නිමා වීගෙන යනවා, සහ අපි මං හිතන්නේ අපිට කතා කරන්න අවශ්‍ය ගොඩාක් දේවල් අපි ආවරණය කළා. ඒක නිසා අපි
සාකච්ඡාව මෙතනින් සමාප්ත කරන්න සූදානම්. නමුත් ඒත් එක්කම ඔබතුමිය පැවසපු අපිට සේවා සහ තොරතුරු ලබා ගන්න පුළුවන් තැන් එක්කම මම ෂෙයා කරා, අපේ තිරේ ෂෙයා කරලා තියෙනවා, දැනුත් මම ඒක ෂෙයා කරනවා. එතකොට යම් කෙනෙක්ට වෛද්‍යතුමිය කිව්ව දේවල් වලට අමතරව දෙයක් දැනගන්න ඕන නම් මේ අපි තිරේ දිස් වෙන තැන් වලට කෝල් එකක් දීලා යන්න පුළුවන් නම් ගිහිල්ලා ඒ තොරතුරු සහ සේවා ලබා ගන්න පුළුවන්. ඊට අමතරව තවත් ස්ථාන වෛද්‍යතුමිය ෂෙයා කරා අපිත් එක්ක බෙදාගත්තා. මං හිතන්නේ අපිට අපේ සාකච්ඡාව නිමා කරන්න පුළුවන්. මං බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ වෛද්‍යතුමියට. අපිත් එක්ක ඔබතුමිය ගොඩක්ම කාර්යබහුල කෙනෙක්. ඒ කාර්යබහුලතාවයත් එක්ක වුණත් අපිත් එක්ක එකතු වෙච්ච එක ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිත් එක්ක එකතු වෙච්ච හැමෝටමත් ස්තුතිවන්ත වෙමින් හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරලා අපි සාකච්ඡාව අද නිමා කරනවා. බොහොම ස්තුතියි. Thank you.